විභවන්. අපි ඉදිරියට යන අභියෝගවලට සාර්ථකව මුහුණ දෙනා වගේම බිය නැතිව මුහුණ දීමත් වැදගත් වෙනවා. මොකද යම් විටකදී අපි ඉදිරියට යන අභියෝග ගැටලු අප බියටපත් කරනවා. ඒ බිය නිසාම සමහර වෙලාවට අපි සැඟවෙනවා, ඉදිරියට ගමන් කරන එක නතර කරගන්නවා. හිතලා බලන්න, බියටපත් වීම නිසා ඉදිරි ගමන නතර කරගත් අවස්ථා ඔබේ ජීවිතෙත් ඇති. නමුත් යම් දෙයක් සඳහා, ඒ කියන්නේ යහපත් දෙයක් සඳහා බිය නොවී ඉදිරියට ගමන් කිරීම අපේ ජීවිතයට හරිම වැදගත්. නිකලස් කොපර්නිකස් ඔබ අහලා තියෙන නම. ඔහු මීට වසර ගණනාවකට කලින් ලෝකේ ජීවත් වෙච්ච විද්‍යාඥයෙක්. කොපර්නිකස් තරුණ වයසේදී හරි අපූර්ව නිගමනයකට ආව, නැත්නම් අපූර්ව සොයාගැනීමක් කළා. මොකද ඔහු කිව්වා මේ පෘථිවිය සූර්යයා වටේ ගමන් කරන බව. පෘථිවිය විතරක් නෙමෙයි, අනිකුත් ග්‍රහලෝකත් සූර්යයා වටේ ගමන් කරන බව. ඉතින් ඔබ කියයි අපි ඔක දන්න දෙයක් නේ, ඔබ මොනවද හොයාගන්න තියෙන්නේ. නමුත් ඒ කාලේ ලෝකයේ විශ්වාස කළේ ඇරිස්ටෝටල් සොයාගත්ත දෙයක්, ඇරිස්ටෝටල්ගේ මතයක්. ඒ තමයි සූර්යයා ඇතුළු අනෙකුත් ග්‍රහ ලෝකයන් පෘථිවිය වටේ ගමන් කරන බව. මේක තමයි ලෝකයේ තුළ තියෙන විශ්වාසය කාලේ. නමුත් කොපර්නිකස් මීට හාත්පසින්ම විරුද්ධ මතයක් ඉදිරිපත් කළා, බිය නැතුව. එයි මම බිය නැතුව කියලා කිව්වේ, ඒ කාලේ මේ සියලුම මතවාදයන් නිර්මාණය වුණේ ඒ ආගමික සංස්කෘතියක් තුලින්. එහෙම නැත්නම් ඒ රජපෞල් වලින් තමයි ඒ කාලේ මේ මත නිර්මාණය වුණේ. එතකොට රජපෞලට විරුද්ධ ආගමික මතවාදයන්ට ප්‍රතිවිරුද්ධ වෙන ආකාරයෙන් කොපර්නිකස් තමන්ගේ මතය ඉදිරිපත් කළා. මේක බොහොම විප්ලවකාරී අදහසක් වුණා. කොපර්නිකස් මුණ ගැහුණු සමහර කොහොම කරන්න එපා, ඔබේ ජීවිතයට ඒක තර්ජනයක්. ඇත්තට මේක ඔහුගේ ජීවිතයට තර්ජනයක් වුණා. යම් විටක ඔහුට මරණ තර්ජනාව මේ මතය අයින් කරගන්න කියලා. කොපර්නිකස් සමාජයේ ඉදිරියට එන එක නතර කළා. ඒ කාලේ හිටපු ඒ සමාජය තුළ ඉහළින් හිටපු අය. කොපර්නිකස් කල්පනා කළා, මම කොහොමද මගේ මේ මතය, මට 100%ක් විශ්වාසයි මම හරි කියලා. නමුත් මේක කරන්නේ කොහොමද? කොපර්නිකස් අවසානයේ තීරණයකට ආවා. ඔහුගේ සියලුම පර්යේෂණ දත්තයන් ඇතුළත් කරලා කොපර්නිකස් පොතක් ලිව්වා. ලියලා ඒ පොත ඔහු යැව්වා එකල හිටපු පාප්තුමාට, වතිකානුවට. ඔහු ඒක බොහොම පෞද්ගලික මට්ටමින් පාප්තුමාට පිළිගන්නවා. පිළිගන්නලා කිව්වා, ඔබ වහන්සේ මේක කියවලා බලන්න. බලලා එකඟණන් විතරක් අනුමත කරන්න මේ මුද්‍රණය සඳහා. මේකට වසර ගණනාවක් ගියා මේ වැඩේ. අවසානයේ කොපර්නිකස් තමන්ගේ මරණ මංචකයේ ඉඳෙද්දි කෙනෙක් ඔහු මුණ ගැහෙන්න ආවා වතිකානයේ. ඇවිල්ලා කිව්වා, ඔබේ පොත නිවැරදි කියලා වතිකානුව පිළිගත්තා. ඒ නිසායි මුද්‍රණයට යනවා. ඒ ගැන දැනුම් දෙන්නයි මම ආවේ. කොපර්නිකස් බෙහෙවින් සතුට නම්. කොපර්නිකස්ගේ ඒ සොයා ගැනීම නිසා තමයි අද ලෝකයේ තුල මේ විශිෂ්ට වූ ආකාරයේ සමහර විද්‍යාත්මක සොයා ගැනීම් කරන්නට හැකි වෙලා තියෙන්නේ. ඒක කරන්න පුළුවන් වුණේ කොපර්නිකස් බය නැතුව තමන්ගේ මතය ඉදිරිපත් කළ නිසා. ඒ නිසා අපිත් යම් දෙයක් ගැන විශ්වාසයක් තියෙනවා නම්, හරි කියලා අපිට හිතනවා නම්, ඒක බය නැතුව ඉදිරිපත් කිරීම තුළයි අපේ ජීවිත ජයග්‍රහණය කරවන්න පුළුවන්. ඒ නිසා හොඳට හිතර ගමු. අද ඉඳලා අපිට හරි කියලා හිතන තේ, හෘද සාක්ෂියට එකඟව දැනෙන තේ අපි බිය නැතුව ඉදිරිපත් කරමින් ඉදිරියට ගමන් කරන්නට අධිෂ්ඨාන කරගන්න. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.